ආයු බෝවන් අද 2021 ජූනි 23 වැනිදා බදාදා හේ හේ ඊයේ කොළඹ පාර්ලිමේන්තු පාරේ හරි හරි වැඩ පෙට්‍රල් ඩීසල් භූමිතල් ගණන් ගියා කියලා සජිත් පිලේ සෙට් එකක් බර වාහනවල ලොරිවල වෑන්වල බස්වල ත්‍රී රෝද රථවල ට්‍රැක්ටර්ස්වල එතකොට ගොන් කරත්තවල නැගල විරෝධතා මොකද්ද ගමනක් ආවා පාර්ලිමේන්තුවේදී අර උදේ ගම්මන්පිල හාදයට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න හදන්නේ අනුර කුමාර දිසානායකත් පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල ගෑස් මිල ගැන කතා කරනවා දැක්කා නරක නැහැ ඒ වුණාට පවතින ඇත්ත තත්වය මෙයද අපට ජීවත් වෙන්න අමාරුකම විතරද ප්‍රශ්නය ඒ යට මාරාන්තික අපට අපේ රට අහිමි වන සිදුවීම් මාලාවක් සිදුවෙමින් තියෙනවා ඒ අතර 2024 ඉත්තාම ආරු කරන ගේම් එක තමයි මේ ප්ලේ වෙන්නේ හොඳට මතක තියාගන්න 2015 රෙජිම් චේන්ජ් 2019 ගේම් චේන්ජ් 2024 දිත් ගේම් චේන්ජ් මේක නුඹ දැනගන්නම ඕන ප්‍රශ්නය තීරණාත්මකයි සිදුවන්නේ කුමක්ද ඉන්ධන මිල වැඩි කෙරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන ඇමතිවරු සෙට් එකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ළඟින් සහෝදරයාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂවත් ඉන්දවාගෙන තමයි වැඩේ කෙරුවේ. බැසිල් රාජපක්ෂ සහෝදරයා රටපැන්නාට වැඩේ ඉන්නවා. මේ කට්ටියම එකතු වෙලා කරන වැඩක්. පොහොට්ටුව අර කවුද හාදයා නීතිඥ සාගරකාරී වසම් මේ ජනතා විරෝධී තෙල් වැඩි කිරිල්ල. නිකන් උදේ ගම්මන් පිළගේ නෝටි වැඩක් කියලා ලියුමක් ගහලා දැම්මා. බැලු බැල්මටම පේන්නේ බැසිල් රාජපක්ෂ. උදේ ගම්මන් පිළට ඒ කියන්නේ පොහොට්ටුවේ සුළු පක්ෂවලට කැපිල්ලක් දානවා වගේ එකක්. විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍යවරයාගේ පොස්පේට් ව්‍යාපෘතියක් ගලවල කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට දුන්නාම ඒ කැපිල්ල මාර ඇත්තක් වගේ පේන්න ගනී කියලා මේ අප්පු හාමිලා කල්පනා කරනවා පව් පව් අපි අඳි මුන් හදන්නේ පොස්පේට් විදියට කෙලින්න එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි මහින්දානන්ද අලුත්ගමගේ හරහා අලුත් කිව්වට පරණ ගමගේම තමයි පොස්පේට් නිදිය චීනෙකුට ඉන්දියානුවෙකුට එකෝ අමරිකානු ජාවාරම් කරුවෙකුට එක්කො මෙහෙ පරයෙකුට විකුණලා කීයක් හරි ගන්න තමයි හදන්නේ විමල් වීරවංශ හරහා කෙරුවොත් අමාරුයි එතකොට වැඩේ වෙන්නේ නැහැ විමල් වීරවංශ ඉන්නේ නිකන් ඒවාට විරුද්ධයි වගේනේ ජාතික සම්පත් සුරගෙන ජාතික වීරෙක් වගේ තමයි මෑන් ඉන්නේ මෑන්ට ඇහැක් ගහලා හෙමීට පොස්පෙට් නිදි ගලවලා දෙනවා මහින්දානන්දට කොල්ලෝ විකුණාපිය කියලා ඊට විරුද්ධව විමල් වීරවංශ නැගී හිටිනවා ජාතිකවාදී නායකයා ඒ එක ගලක් ඒ අතර විමල් වීරවංශට නිකන් කැපිල්ලක් වගේ දාන නිසා බැසිල්ට විරුද්ධව මිනිස්සු කුලප්පු කරන්න පුළුවන් කියලාත් මිනිස්සු කල්පනා කරනවා ඇත්ත තමයි පුළුවන් ඉතින් විමල් වීරවංශට කැමති හාදයෝ ඉන්නවනේ ලක්ෂ ගානක් කුලප්පු වෙනවා තවත් අය කුලප්පු කරවලා ගන්නවා ගන්නට උදේ ගම්මන් පිළලා දැන් මොකද කරන්න හදන්නේ අන්න අනිත් ගල අන්තිම ගල නෙවෙයි අනිත් ගල ඉගෙන අපි ටිකක් සීරියස් විදිහට කතා කරන්න ඕන සීරියස් විදිහට රටමත ක්‍රියාත්මක වෙන්නේ චයින වන් බෙල්ට් වන් රෝඩ් ක්‍රියාන්විතය සහ ඉන්ඩෝ පැසිෆික් මෙහෙයුම නතින් එල්ස් වෙන කිසිවක් නැත ඉන්දියාවේ අමරිකාවේකට කලාපීය බලපොරොයක අසරණ ගොදුරක් අපේ මව්බිම ශ්‍රී ලංකාව අපි එක දිගට මේ ගැන කතා කරමු වියරු තරු මේ සටහන අතිශය වැදගත් අනාගතයට තව තවත් වලංගුයි චීන ඉන්දියානු පංගු බේරන ගමන් 2009 සිට රීචාර්ටින්ග් ශ්‍රී ලංකා US ස්ට්‍රැටජි ආෆ්ටර් ද වෝ අමරිකානු සලස්ම රටමත ක්‍රියාත්මක වෙනවා රට තුල ක්‍රියාත්මක වෙනවා 2010 සරත් ෆොන්සේකා රෙජිම් චේන්ජ් ප්‍රොජෙක්ට් එක අසාර්ථකයි ජවිපේ රාජ්‍ය නවන කළු බලල් හමුදාව විපක්ෂ කණ්ඩායමකට වැඩ කෙරුවාට වැඩි හරි ගියේ නැහැ සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ජනපදනම සාටකේ එලිලා ඒ මොහොතට අදාළව රට බේරගත්තා එයින් කියවෙන්නේ රාජපක්ෂලා හොඳයි කියලා නෙමෙයි රාජ්‍යට එරෙහි කුමන්ත්‍රණයේ යම් පමණකට පමා කරගත්තා 2015 මෛත්‍රී රනිල් ප්‍රොජෙක්ට් එක රෙජිම් චේන්ජ් සාර්ථකයි 2019 අවුරුදු 10කට පස්සේ රීචාර්ටින්ග් ශ්‍රී ලංකා US ස්ට්‍රැටජි ආෆ්ටර් ද වෝ 2019 අවුරුදු 10කට පස්සේ ගෝඨා ගේම් චේන්ජ් ප්‍රොජෙක්ට් එක සාර්ථක වුණා සිංහල බෞද්ධ කේන්ද්‍රීය සිංහල මහා ජනපදනම අපේ වැඩ කරන විරුවා කියලා ගෝඨට 69 ලක්ෂ ගණනක මහා බලයක් ලබා දුන්නා දැන් 2024 2009 ප්‍රභාකරන් මරා දැම්මට පස්සේ අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන් චීන ඉන්දියාව ඇමරිකාව එකට දිවිස ගන්නකොට ඒ භූදේශපාලන අරමුණු කොහොමද එකින් එක සාක්ෂාත් කරගෙන තියෙන්නේ කියලා අපි දැන් කල්පනා කරන්න ඕන
චීනයට හම්බන්තොට වරාය කොළඹ වරාය නගරය අධිවේගී මාර්ග ඇතුළු රට පුරා මහා ඉදිකිරීම් කොන්ත්‍රාත් ඒ ඉදිකිරීම් සියල්ලටත් චීන උවමනාවන් වෙනුවෙන් තවත් බොහෝ දේවල් සම්බන්ධ කරනවා තවත් ව්‍යාපෘති ගණනාවක් හොඳට මතක තියාගන්න නෙළුම් කුළුණ අපේ නෙවෙයි නෙළුම් කුළුණේ ණය පමණයි අපේ නෙළුම් කුළුණ චීන ඉන්දියානු අනාගත සන්නිවේදන කුළුණක් ඇමරිකාවත් ඊට සම්මාදන් වේවි විශේෂයෙන්ම චීන පොහොට්ටුවක් තමයි ඒ පිපුනේ ඊට අමතරව චීන වෙළඳපොළ රට පුරාම තමන්ගේ ආධිපත්‍ය පිහිටුවනවා ඉන්දියාවට සමාන්තරව ඉන්දියාවට මොනවද ලැබුණේ ලැබෙන්නේ රට පුරා ඉන්දිය වෙළඳපොළ තවදුරටත් පිහිටුවනවා ව්‍යාප්ත කරනවා කොළඹ වරාය ඉන්දියානු පංගුවේ අතර අත්පත් කරගත්ත මන්නාරමේ සිට රටවටේ තිබෙන විවිධ දීවර වරායන්ට ඇහැ ගහලා තියෙන මන්නාරම් වරායත් දැන් උන්ගේ ඔඩොක්කුවේ පලාලි ගුවන් තුටුපොළ ඉන්දියාවට යා කරලා ගුවන් හනුමා පාලමක් හැදුවා යහපාලනයේ අන්තිම කාලේ ඉන්දියාව වේගෙන් තමන්ගේ අරමුණු වලට යනවා ත්‍රිකුණමලේ වරාය තෙල් ටැංකි ටික උදේ ගම්මන් පිළිගේ රිලා නැටුම් මැද්දේ අදානිමත් අල්ලගෙන තමන්ට අත්පත් කරගන්න හදන. ඒ අතර චීනය ඒ වටේ තියෙන දූපත් වලට අත ගහනවා. මේ තමයි ඇත්ත කතාව. ඇමරිකාවට ඇක්සසෝෆා MCC ක්‍රියාන්විතයේ තවදුරටත් සිටියම වලංගුයි බලාත්මකයි. 2019 දී පාටලි චම්පක රණවක ජාතික භෞතික සැලැස්ම කියලා MCC සැලැස්මම කැබිනට් පත්‍රිකාවකට දාලා අනුමැති ලබා ගත්තා. අතිවිශේෂ ගැසට් පත්‍රයක්. එය අවලංගු කිරුවද ගෝට නැහැ. එය ක්‍රියාත්මකයි. ඒ කියන්නේ 2024 දී චම්පිකව ගෙනාවත් වැඩේ මෙහෙම කරගන්න පුළුවන්. ගම සමග පිළිසඳර ගම්මැද්ද ඉන්ටර්නැෂනල් ඉඩම් කොල්ලය දිකටම. දැන් ඔය ගෝඨා කාබනික පොහොර රිලා නැටුම නටන්නෙත් ගොවියෝ ගොවි බිම් වලින් එළවලා ඉඩම් ටික කොල්ල කන. දැන් ඊටාම පැහැදිලි. චීන ඉන්දියානු ඇමරිකානු ආර්ථික මිලිටරි මර්මස්ථාන රට පුරාම ස්ථාපිත කරනවා. ගෝඨා පාලනේ 2019 නොවැම්බර් 16 සිට අද මේ දක්වා භූදේශපාලන සැලැස්මේ ඉදිරි පියවර කීයක් තියාගත්තද අපි සැකවින් බලමු. 1. පාත් ෆයින්ඩ් ඇමරිකානු විත්තෝ මිලින්ද මොරගොඩ ලලිත් විරතුංග ජයනත් කොළඹගේ දයරත් නායක අවශ්‍ය තැන්වල ස්ථානගත කරගත්ත අපි දන්න නොදන්න තවත් ඉත්තෝ තැන් තැන්වල වැඩට දාලා තියෙනවා. 2. ආර්ථික ඝාතක PB ජයසුන්දර SR ආටිකල ජාතික ආර්ථිකයේ හසුරුවන මර්මස්ථානවල දැන් වැඩට දාලා තියෙන්නේ එකම කළු වලල්ලක්. ජනාධිපති ගෝඨාගේ රටට එරෙහි ගිණුම PB ජයසුන්දර ළඟ රටේ භාණ්ඩාගාරයේ SR ආටිගල ග්‍රහණයට ලබා දීලා තියෙනවා. 2. මෛත්‍රී පෙන්නල රනිල් දාලා ඉන්දු පැසිෆික් ගේම් එක ෆිනිෂ් කරන්න රාජ්‍ය බල තනි කේන්ද්‍රයකට ගන්න එදා ගෙනාපු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය තදින් විමසා බැලුවා. 19 මලපිරිතෙක් මලපිරිතයාගේ දත් ගැලුවා ශ්‍රේෂ්ඨාධිකරණය රට යම් පමණකට රැකුණා රනිල් ලව්ව වැඩේ කරවගන්න බැරි වුණා. 3. ඒ නිසාම ගෝඨා මෙදා සැරේ 20 ගෙනල්ල රනිල් එදා හදාගන්න උත්සාහ කරපු රනිල්ට බැරි වුණ මාරක බල කේන්ද්‍රයේ මෙදා ඉතාමත්ම සැලසුම් සහගතව සංවිධානාත්මකව හදලා දුන්නා. සහරාන්ලාගේ ඉස්ලාම් ත්‍රස්තවාදී දෙමළ බෙදුම්වාදී සඳහා සියුම් ලෙස යොදාගෙන වුණා. ඇල්ලේ ගුණවංශ හිමි දක්වා වන ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ඒ සඳහා රිලා නැටුම් නැටුවා. තිරේ පිටිපස්සේ නැටුවේ රිලා නැටුම නටමින් නැටෙව්වේ මහාචාර්ය මැදකොඩ අබේති සාමුතුරු. ගෝඨා රූකඩේ සාර්ථක විදිහට ප්ලේ එක අවසන් කෙරුවා. සෝෆා සෝ ගුඩ් කියලා පාත් ෆයින්ඩ් මහමොලකරුවන්ට හිතුණා. සජිත් පිලත් ඔය 20ට උපක්‍රමශීලීව සහාය ලබා දුන්නා. ඩයනා ගමගේ ඇතුළු ඡන්ද 8ක් සංවාදයේ දිකටම. කොළඹ වරායි අදානි මෝඩි පංගුව ගෝඨා ඉතාමත්ම සූක්ෂම විදිහට බේරලා දුන්නා. අංක 5. අංක 6. කොළඹ පෝට් සිටි චීන ව්‍යාපෘතියට නෛතික පදනම ලබා දුන්නා. කොළඹ පෝට් සිටි එකනොමික් කමිෂන් දැන් ඇක්ට් එකක් නෛතිකව බලය ලබා දුන්නා. 6. මම 5ද කිව්වේ? ඔව්නේ. දැන් 6. සෙලෙන්දි අයිලන්ඩ් හරහා රටේ විශේෂයෙන්ම කොළඹ යාපනයේ ආර්ථික මිලිටරි මර්මස්ථාන චීනුන්ට ඉන්දියානුන්ට ඇමරිකානුන්ට ලබා දෙන සූක්ෂම සැලැස්ම දැන් ඉන් ඇක්ෂන් ක්‍රියාත්මක තලයේ තියෙන්නේ වැඩේ යනවා. 7. MCC ඉඩම් කොල්ලේ ගම සමග පිළිසඳර කැපිටල් මහරජාගේ ගම්මැද ඉන්ටර්නැෂනල් සමග දැන් අර කලින් කිව්වේ එක දිගටම වේගෙන් ඉදිරියට යනවා. කාබනික පොහොර රිලා නැටුම ඒ මැද්දේ ගොවියෝ ඉඩම් වලින් පන්නන්නෙත් ඒ වැඩේටම තමයි. හොඳට මතක තියාගන්න. 8. චීනු ඉන්දියානු ඇමරිකානු
තරඟයට අපේ වෙළඳපොළ ආක්‍රමණය කරමින් ඉන්නවා. දේශීය ආර්ථිකය බිඳිනවා. ඔය ලිට්‍රෝ ගෑස් රිලා නැටුමටත් සම්බන්ධ මේ කතාවම තමයි. ඉන්ධන මිල වැඩි කිරීමත් ඇතුළුව දේශීය ආර්ථිකය බිඳලා දානවා, නැති කරලම දානවා. 970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙලින්න සංවිධානාත්මක ක්‍රියාන්විතයක් ඉදිරියට යනවා. මැදකොට අබේතිස්ස හාමුදුරුවන්ගේ සම්මුති මාලිමාව මතකනේ. ඒ අස්සේ එක දිගටම අපි කතා කරන නාගානන්ද කුඩුතුවක්කුගේ රිලා නැටුම දක්වා රිලා නැටුම් පෙළක් චාපා අගේන්ස්ට් කන්ස්ටිටියුෂනල් කන්ස්පිරසි බලන්න එක දිගටම අධ්‍යයනය කරන්න. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. රාජ්‍ය බිඳින් හදන්නේ, රටේ වහල ගලවන්න හදන්නේ. ඒත් අපේ රටේ මහ ජනතාව බූරුවෝද? ඔව්, බූරුවෝ තමයි, බූරුවෝම නෙවෙයි. ඒ නිසා රට මුන්ට කැමති විදිහකට ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. මේ පරයෝ පරට්ටියෝ, අර පරයෝ පරට්ටියෝ එකට රිලා නැටුම් නටනකොට මහ ජනතාව වේගෙන් වටහා ගන්නවා. ඉතිහාසය පුරාම එය ඔප්පු කරලා තියෙනවා. තාම ඌව වෙල්ලස්ස කැරල්ලේ ශක්තිය අපේ ජානවල වැඩ කරනවා. වෙලාවට ඒවා නැගිටින ගණී කියලා මම යෝජනා කරනවා. දැන් ගෝඨා පිළිබඳ මහජන විශ්වාසය ඉවරයි. සුදේවල කිංස්ලිලා බුද්ධික වික්‍රමාදර්ලා දාලා රිලා නැටුම් නැටෙව්වාට එව්වා වාන කියලා මිනිස්සු කියනවා. මිනිස්සු දන්නවා දැන් මුන් කරන්නේ බොරු කියලා. ගෝඨා සමාන මෛත්‍රී කියලා හොඳටම දන්නවා. ඔන්න දැන් අර අනිත් ගල්. දෙදහස්සියතරට රටේ පොලිටිකල් කෙමිස්ට්‍රි වෙනස් කරනවා. සිම්පල්. ගෝඨාට ජනාධිපති ගෝඨාට ලියා දන්ව මේ මතකනේ. මෙන්න මේ ඉස්තන පුරවන්න හදන්නේ. ගෝඨාගෙන් කාට ඊළඟට බලය ලබා දෙන්නේ? මේ ගෙවෙන්නේ වේගෙන් 2013 2015 අතර කාලේ. හොඳට මතක තියාගන්න. ඉතිහාසය යලිත් වතාවක් කරකැවෙනවා. විමල් උදේ ජාතිකවාදී නායකයන්ට බැසිල් කැපිල්ලක් දානවා කියලා සමාජ කුලප්පුවක් ඇති කරලා මිනිස්සු අන්දවනවා. විමල් උදේ වාසු අරුමු පාංකඩ එකට එකතු කරලා සෙට් එකක් විදිහට ගෝඨා පාලනෙන් එළියට බහිනවා. මිනිස්සු හූ කියනවා. 2019 වෙනකොට ගොඩනගපු පොහොට්ටු දේශපාලනෙ දිය කරලා දානවා. වෙන පොහොට්ටුවක් ගොඩනගනවා. ඒ කියන්නේ පොහොට්ටුව කියන සංකේතයම නෙවෙයි, වෙන පොහොට්ටුවක් වෙන පෙරමුණක්. ඊළඟ ඉත්තා ගෝඨා රුකඩේද, මෛත්‍රී රුකඩේද, ෆොන්සේකා රුකඩේද, අජිත් නෙවෙයි සජිත් රුකඩේද, රනිල් නාවල කරලා යලි ඒ රුකඩේද, නාමල් රාජපක්ෂ රුකඩේද, වරෙන්කොල්ලෝ කියලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරයා චෞර රැජින තමන්ගේ පොඩි විජය කොල්ලව විමුක්ති කුමාරතුංගව අරගෙනයිද දන්නෙත් නැහැ. ශවේන්ද්‍ර සිල්වා, ඔව් ශවේන්ද්‍ර සිල්වාව තොරණක් වගේ අඳලා ගේන්නත් බැරි නෑ අපේ ජාතිකවාදී හමුදා නායකයා කියලා කියන්න බෑ. කොලාතු අඳවගෙන නාගානන්දව ගේන්නත් නෑ. නාගානන්දව ගේන ඉඩක් නෑ. හැබැයි අර දබානේ පොරමුලා ගෙයිද දැන් නෑ. කෙරේටි කෙටේරිය කරේ තියාගෙන මෑන්නේයිද දන්නෙත් නෑ. ඕනම දෙයක් වෙන්න පුළුවන්. විමල්ලා උදේලා නටන රිලා නැටුම් ගැන හොඳ කල්පනාවෙන් හිටහන් ලොක්කා චුට්ටේ. ඔයස්සේ ඉන්ධන මිල වැඩි කිරීම රාජ්‍ය ගෑස් ලිට්‍රෝ අධිකාරි අර අනිල් කොස්වත්ත කියන හොර ගෙඩියව දාලා වැගපිටි කාර්යත් අල්ලගෙන ජාවාරම්කරණය කරන්න හදන්නේ. විපක්ෂ විරෝධය ඇත්තක්ද? නැ, බොරු. රට තුල තිබෙන ඇත්ත තත්ත්වය නටපත් කරන්න තමයි මේ ගොබිලෝ මේ සෙල්ලම දාන්නේ. 2024ට මුන් රට ලෑස්ති කරනවා. ඒ අතර ජලය විකිණීමට අදාළ කුමක් නැත් ක්‍රියාත්මක රටේ වැවුටි කනතුරේ. හොඳට මතක තියාගන්න. කැපිටල් මහරාජා, ගම්මැද ඉන්ටර්නැෂනල්, අවර්සි ඉමැද්දෙන් V4, සෙන්ට් ඇන්තනිස්, එස් ලෝන් වැවුටිකට කෙලින් හදන්නේ. කොකා කෝලා සමාගමත් වැවුටිකට කෙලින්න වැඩ පටන් අරන් තින්නේ. අපි ඉගෙන කතා කරමු. චාපා අගේන්ස්ට් සෝ කෝල්ඩ් වෝටර් මැනේජ්මන්ට්. මේ රටේ සියලු භූගත සහ මතුපිට ජල සම්පත් අනතුරේ. ඒ අස්සේ ඊයේ සජිත්ලා මේ පිස්සුව කෙලිනකොට පාර්ලිමේන්තු වටරවුමට යාබද මාවතේ චමල් රාජපක්ෂ. චීන රිලා නැටුමක් නටනවා කොහෙද? තිස්ස මහරාම වැවි චීන්නු බස්සවලා වැව සුද්ධ කරනවා. මේ රටේ වැව් ටිකට චීන්නු කෙලින් හදන්නේ. හොඳට මතක තියාගන්න. හම්බන්තොට වරායට අදාළව ඉඩම් ටික කොල්ල කාලා සිංහරාජ වනාන්තරය මැද්දේ වැව් හදලා
චීනුන්ට රටබාර දෙන්න චමල් රාජපක්ෂ ගොයිය ලෑස්තිලා ඉන්නේ. චමල් ඊට පස්සේ පවුලත් තරම් ඇමරිකාවට පණිනවා. රාජපක්ෂලාගේ රට ඇමරිකාව. හුඟක් අප්පුහාමිලාගේ රටවල් වෙන රටවල්. හැබැයි අපි වැව් ටිකට කෙලින් හදන්නේ. චීනු තිසමහරාමේ වැවට දැම්මේ මොකෝ? චීනු වැව් ටිකට කෙලින්නද හදන්නේ? ඊයේ හරි විදියට නම් සජිත් ප්‍රේමදාසලා පාරේ විරෝධතා පවත්වන්න ඕන මෙන්න මේ සිද්ධියට එරෙහිව නේද? චීන ඉන්දියානු ඇමරිකානු ආක්‍රමණයට විරුද්ධව තමයි පාරට බහින්න ඕන. මේ තෙල් ගෑස් ගැන කියන්නේ බොරු. ඒ විරෝධතා ගේන්නේ අර ඇත්ත කතාව යටපත් කරලා දාන්නේ. උන් ඒ ASCII වැඩ ටික කරගෙන යනවා. අනුර කුමාර දිසානායකලා හිතාගෙන ඉන්නේ චීනය ජවීපයට ආදරේ කියලා. එක පක්ෂයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ ජවීපය සහ චීන කොමියුනිස්ට් පක්ෂය. පව්. පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් එහෙම දිලච්ච ලනු කන බවක් පේනවා. චීනේ නම් කමන්නෑ වගේ හීනි අහිංසක ආදරණීය ප්‍රේමණීය හැඟීමක් එනවා වගේ දැනෙනවා කොල්ලන්ට. පව්. ඇත්තටම පව්. බරපතල තත්වයක් රට තුල තියෙනවා. සමහර විට 2024 මහමැතිවරණයට කලින් එන ජනාධිපතිවරණයේදී චීනෙක්ව ජනාධිපතිවරණයට දාන්න පුළුවන් කියලා ජවීපේ පෙරටුගාමි වගේ පක්ෂවලට හිතෙන්නත් බැරි නෑ. මේ හොඳ කොමියුනිස්ට්වාදී කියලා චීනෙ ගේන්නත් බැරි නෑ. ඒ අතර ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා India China standoff how US drones along LAC can tilt the balance in Indians favor against China ඉන්දියාව දැන් හදන්නේ ඇමරිකානු ප්‍රහාරක drone යාන ජාලයක් තමන්ගේ කලාපයට උඩින් ස්ථානගත කරන්න Express Pearl නැවේ රසායනික ප්‍රහාරය තවම අභිරහසක්ව පවතින මොහොතක තමයි මේ ආරංචිය ඉන්දියාවෙන් එන්නේ මැයි මාසයේ සිට ඔවුන් සූදානම් වෙනවා ඉන්දියානු මහා බල ව්‍යාපෘතියක් චීන සේදමාවතට සමාන්තරව කලාපය තුළ ස්ථාපිත කරන්න හදන්නේ. මේ ඩ්‍රෝන යාන ඔත්තු බලන විතරක් නෙමෙයි ඇමරිකාව තුළ නිෂ්පාදනය කරලා තියෙන ඔත්තු බලන ගමන් ඕන්නම් ගහලා දාන්න. මොකාට මොකෙන් ගහයිද කියලා ඉස්සරහට හිතාගන්න බෑ. මේ සිද්ධියගෙන ඒ තරමටම ජනමාධ්‍ය උනන්දුවක් නැහැ. නිවුස් ෆස්ට් වාර්තා කෙරුවා හරියට ඒ වාර්තාව ඔබ බැලුවොත් ඊයේ නිවුස් ෆස්ට් බලන්න. ඉන්ඩු පැසිෆික් ප්ලෑන් එකම ඔවුන් දන්නවා වගේ තමයි පෙන්වන්නේ. ඔවුන් දන්නවා දැන් මෙන්න වෙන්න යන දේ කියලා. දන්නවා තමයි ඔය පොඩි හැච්චු පැච්චු නෙමෙයි කැපිටල් මහරජා දන්නවා. ඊ ASCII පොඩි පොඩි කෑලි හිම්මෙන් දාලා නිවුස් එකත් මාකට් කරලා මිනිස්සු ගොනාට අඳලා වැඩේ ප්ලේ කරගෙන ඉස්සරහට යනවා. කැපිටල් මහරජා මේ ගේම් එකේ ඉන්න හොඳට මතක තියාගන්න. වැඩේ කියන්නේ ගෝඨා මේ රට පාලනය කරන බව කීමින් විනාශ කරනකොට. කියන්නේ ගෝඨා පාලනය රට විනාශ කරනකොට සජිත්ල අනුරල ඇතුළු විපක්ෂ කණ්ඩායම් උත්සාහ කරන්නේ අපේ හොරෙක්ව දාලා 2024 දී රට විනාශ කරන්න අපට ඉඩක් ගන්න පුළුවන් දෝ කියලා බලන්න. ඒ තමයි ඔවුන්ගේ බියරු සිහිනේ. අපි දැන් මොකද කරන්නේ? මොනවා කරන්නත් මහ ජනතාව දැනුවත් වෙන්න ඕන. නිදහස් සංවාද වැඩබිම දැනුමෙන් ඔබව බල ගන්වන්න. පක්ෂ මනෝභාවයෙන් ගැලවිලා එකා වගේ රට වෙනුවෙන් හිටගනින්න. මේ මොහොතේ මේ රටේ විපක්ෂයක් නැහැ. විමල්ලා උදේලා රිලා නැටුම් නටලා විපක්ෂයක් හදලා ගෝටට ඇහැක් ගහලා ගෝටත් ඇහැක් ගහලා 2024ට විපක්ෂයෙන් වගේ වෙන එකෙක්ව ගේනවා. ඌ මට ගහනවා මට ඌ ගහනවා තීරිය තමයි පාවිච්චි කරන්නේ. කවුද? අපිද? නැහැ. මහ මොලකරුව මුං රූකඩ. චීන, ඉන්දියානු, ඇමරිකානු මහ මොලකරුව මේ රූකඩ නටවනවා. හැබැයි මේ රටේ මහ ජනතාව රූකඩ නොවන වගේ අපි බූරුව තමයි. හැබැයි බූරුවම නොවන වග ඔප්පු කරන්න සූදානම් බෙයල්ලා. දැනුමට පදනම්න නිදහස් සංවාදේ තවදුරටත් මේ අපේ මව්බිම.